අපි බලමු මේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් ප්‍රෝටෝකෝල්ස් වල එන ටෙක්නොලොජි එකක් මල්ටිප්ලෙක්සින් කියන එක. මොකද ඇත්තට මේ මල්ටිප්ලෙක්සින් කියලා කියන්නේ? මල්ටිප්ලෙක්සින් කියලා කියන්නේ ඇත්තටම මෙන්න මේ වගේ දෙයක් තමයි එතනින් විස්තර කරන්නේ. දැන් මෙහෙම ගමු බලන්න අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සමහර අවස්ථා තියෙනවා අපි මේ ඩේටා කමියුනිකේට් කරන්න එක එක බෑන්ඩ්විඩ්ත් ඒ කියන්නේ අපි ඕනම මාධ්‍යයක ගමන් කරන්න පුළුවන් තරංගවල සංඛ්‍යාත පරාසයක් වෙනවා. ඉතින් මේ අපි ඒ සංඛ්‍යාත පරාසය පුළුවන් තරම් ඔප්ටිමයිස් විදිහට යූටිලයිස් කරන එක තමයි මේ මල්ටිප්ලෙක්සින් කියන එකෙන් කරන්නේ. ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. හරි. අපි බලමු කොහොමද මේ මල්ටිප්ලෙක්සින් එක සිද්ධ කරන්න කියලා. හරි මම ඒක උදාහරණකින්ම විස්තර කරන්න ඕගොල්ලන්ට. මේ බලන්න. හරි. මේ ටික කියව කියලා කියව ගන්න. හරි. කියවනට වඩා මම මේ උදාහරණකින් විස්තර කරන එක ඕගොල්ලන්ට ගොඩක්ම ඔළුවට යනවා. හරි. බලන්න. දැන් හිතන්න ඔයාගේ ෆෝන් එකක් තියෙන ස්මාර්ට් ෆෝන් එකක් තව කොහේ හරි ඉන්න ඔයාගේ යාළුවටත් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ඔයා මැසේජින් ඇප්ස් දෙකක් දාගෙන ඉන්න WhatsApp නොයි හයි නොයි. හරි. ඒ වගේම තමයි ඔයාගේ යාළුවාගේ ෆෝන් එකේත් ඒ ඇප්ලිකේෂන් දෙකම දාගෙන ඉන්නවා WhatsApp නොයි හයි නොයි. ඔයා WhatsApp වල හෙලෝ කියලා ඔය මැසේජ් එකක් කියවනවා බීට්. හයි වලින් ගුඩ් මෝර්නින් කියලා එකක් කියවනවා බීට්. එතකොට හිතන්න මේ මැසේජ් දෙකම යවන්නේ එකම මොහොතේ යවන්නේ. දැන් WhatsApp වලින් ආපු මැසේජ් එක මේ පැත්තෙන් ආපු හෙලෝ කියන මැසේජ් එක ඔයාගේ යාළුවාගේ ෆෝන් එකේ ඕපන් වෙන්න ඕන WhatsApp වලම තමයි ඕපන් වෙන්න ඕන. ඔය හයික් එකේ ආපු ගුඩ් මෝර්නින් කියන මැසේජ් එක ඕගොල්ලෝගේ යාළුවාගේ එකේ හයික් වලම තමයි ඕපන් වෙන්න ඕන. ඒක වෙන ඒ ඇප්ලිකේෂන් දෙක මාරු වෙලා ඕපන් වුණොත් ඒක වැරදි. ඉතින් බලන්න මම මේ මල්ටිප්ලෙක්සින් ගැන කියන කලින් මම මේකේ මේ ප්‍රොපර්ටිස් ටිකක් අපි පොඩ්ඩක් ඇනලයිස් කරලා බලමු. මේ බලන්න මෙතන ෆෝන් දෙකක් තියෙනවා. ෆෝන් දෙකේ බලන්න IP address එක. මේ WhatsApp වලින් message එකක් යවනකොට ඒකේ data එක අඩංගු වෙන IP address එකයි B ගේ sorry A ගේ hike වලින් message එකක් යවනකොට ඒකේ data එකේ අඩංගු වෙන source IP address එකයි දෙකම එකයි. මොකද එකම device එකේ. මේ application දෙක හරහම ඕගොල්ලෝ message එක යවන්නේ තවත් එකම එක ඩිවයිස් එකකට. එහෙනම් මේවා ඩෙස්ටිනේෂන් උත් සමාන වෙන්න ඕන. හරි. අර මම කිව්වා වගේ කලින් WhatsApp වලින් hello කියලා යවන එක අනිත් එක්කෙනාගේ එකේ hike වල open වෙන්න බෑ. ඉතින් අපි ඒ ඩිවයිස් එකක run වෙන application අපි කියන process එකක් වෙන වෙනම අඳුර ගන්න අපිට තියෙනවා address එකක් අපි කියන port address නැත්නම් port number කියලා කියනවා. බලන්න මේකේ මේ ඒගේ ස්මාර්ට් ෆෝන් එකේ WhatsApp වල port number එක 30. Hike වල port number එක 40. B ගේ බලන්න WhatsApp වල port number එක 50, Hike වල port number එක 60. මේ port number එකෙන් තමයි වෙන වෙනම identify කරගන්නේ මොකද්ද මෙයා ඒවල තියෙන app එක මම හරියටම open මගේ ෆෝන් එකේ open කරන්න ඕන app එක මොකද්ද කියන එක. හරි. දැන් බලන්න ඒ කියන පුද්ගලයා හරි හයික් වලිනුයි WhatsApp වලිනුයි එකම කියන්නේ එකම මොහොතේ මැසේජ් දෙකක් යවන්න ඉන්නවා බීට. බලන්න මේ මැසේජ් දෙක මේ WhatsApp මැසේජ් එක මැසේජ් 1 කියලා ගන්නවා. හයික් මැසේජ් එක මැසේජ් 2 කියලා ගන්නවා. මේ WhatsApp මැසේජ් එකයි හයික් මැසේජ් එකයි එකම ඩිවයිස් එකට යන හින්දා හරි මම මොකද කරන්නේ මේ මැසේජ් දෙකම බයින්ඩ් කරනවා. නිකන් එක බන්ඩල් එකක් විදිහට හදනවා. බන්ඩල් එකක් විදිහට හදලා මේ channel එක හරහා යවනවා. channel එක හරහා බීට යවනවා. ඔන්න මේ සම්පූර්ණ බන්ඩල් එක පිටින් බීට ළඟා වුණාට පස්සේ මොකද වෙන්නේ? B ගෙන් මොකද කරන්නේ? ආයේ messages දෙක වෙන වෙනම වෙන් කරනවා. බන්ඩල් එක කඩලා බන්ඩල් එකේ වෙන් කරන වෙන වෙනම messages දෙක. අපි මේ message දෙකම එකට බන්ඩල් කරන එක අපි කියනවා multiplexing කියලා. හරි. ඒ මල්ටිප්ලෙක්සින් මල්ටිප්ලෙක්ස් කරපු මැසේජ් එක කෙලින්ම channel එක හරහා එනවා destination එකට. destination එකේදී අපි මොකද කරන්නේ? මල්ටිප්ලෙක්ස් වෙලා තියෙන මැසේජ් එක නැවත වෙන් කරනවා. අපි ඒකට කියනවා demultiplex කියලා. ඉතින් demultiplex කළා කරාට පස්සේ අදාළ port number එක හොයාගෙන ගිහිල්ලා port number එක අනුව WhatsApp message එක B ගේ WhatsApp වල open වෙනවා. hike message එක B ගේ
hike application එකේ open වෙනවා. එතකොට මේ මෙතන මම කිව්වේ 17000 මොකද්ද මේ multiplexing and demultiplexing කියලා කියන්නේ. හරි. එතකොට දැන් ඕගොල්ලෝ මෙතනින් එන්නේ ඉතාලම simple idea එකක් තමයි multiplexing එකයි demultiplexing එකයි අතර. Multiplexing කියලා කියන්නේ ඔක්කොම messages ගොඩක් තනි message එකක් බවට පත් කරලා යවනවා. Demultiplexing කියලා කියන්නේ තනි message එක විදිහට ආපු එක අපි නැවත 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 කොටස් වලට කලින් තිබ්බ ආකාරයෙන්ම කොටස් වලට බෙදෙනවා. එතකොට ඔය තමයි දල අදහස multiplexing and demultiplexing කියලා කියන්නේ. Right. ඔහොම ඉගෙන ගත්තට ඕකේ අපි ඇත්තටම වෙන්නේ මොකද්ද කියන එක අපි තාම දන්නේ නැහැ. හරි. Right. මම ඕක උදාහරණකින් විස්තර කරන්න මෙන්න මේ විදිහට. අපි හිතමු දැන් right. අපි හිතමු ඔන්න දැන් කොහේ හරි අපි හිතමු ගාල්ලට එහා මම ප්‍රැක්ටිකල් එක උදාහරණකින් ගන්න හරි ගාල්ලට එහා අපි හිතමු මොනවා හරි ওই දේශපාලන පක්ෂ හරි දේශපාලන පක්ෂ හතරක ප්‍රධාන රැසීම් මාලාවක් තියෙනවා හරි රැසීම් හතරක් තියෙනවා ගාල්ලට එහා හරි දැන් කොළඹ ඉඳන් කට්ටියක් හරි අපි හිතමු රතු පාට පක්ෂෙන් හතර දෙනෙක් කාර් එකේ එනවා හරි නිල් පාට පක්ෂෙනුත් හතර දෙනෙක් කාර් එකේ එනවා පක්ෂෙනුත් හතර දෙනෙක් කාර් එකේ එනවා කහ පාට පක්ෂෙනුත් හතර දෙනෙක් කාර් එකේ එනවා රයිට් ඔන්න මොකද කරන්නේ අපි හිතමු දැන් ওই කාර් හතරම ඔන්න දැන් කොට්ටාවේ හයිවේ එන්ට්‍රන්ස් එක ගාවට ආවා රයිට් දැන් හිතන්න හයිවේ එකේ තියෙන එක ට්‍රැක් එකයි වාහන දෙකකට යන්න බෑ පැරලේ එක සමාන්තරව යන්න බෑ හරි එකම එක ට්‍රැක් එකයි තියෙන්නේ දැන් මචන් එක පැත්තකට යන්න පුළුවන් එක ට්‍රැක් එකයි තියෙන්නේ දැන් මේ පක්ෂ හතරේ ඔන්න දැන් වාහන හතරම රණ්ඩු වෙනවා බෑ මට තමයි ඉස්සර වෙලා යන්න ඕන මට තමයි ඉස්සර වෙලා යන්න ඕන ඔහොම කීකේ රණ්ඩු වෙනවා දැන් මේකට සාධාරණ සොලියුෂන් එකක් දෙන්නත් ඕන හරි වාහනයක් දැන් හයිවේ එකට දැම්මට පස්සේ ඉස්සර කරන්නත් බෑ ඒක ට්‍රැක් එකක් විතරක් තියෙන නිසා ඊට පස්සේ මෙතෙන්දි මොකද කරන්නේ ඔන්න සොලියුෂන් එකක් විදිහට මම කරන්නේ මොකක්ද ඔන්න හයිවේ එන්ට්‍රස් එකේ වෙනම කාර් එකක් දෙනවා වෙනම කාර් එකක් දීලා මම කියනවා රයිට් දැන් හිතන්න කාර් එක යන්න පුළුවන් හතර දෙනාටයි හරි ඒ කාර් එක දීලා මම කියනවා රයිට් පළවෙනි කාර් එක යන්න පාට හතරෙන් හතර දෙනෙක් නැගලා පළවෙනි කාර් එක යන්න ඊට පස්සේ ආයෙ දෙවෙනි කාර් එකක් දෙනවා දෙවෙනි කාර් එකේ දීලා කියනවා පක්ෂ හතරෙන් හතර දෙනා දෙවෙනි කාර් එකෙත් නැගලා යන්න ඒ වගේ තුන්වෙනි කාර් එකත් යනවා හතරවෙනි කාර් එකත් යනවා දැන් බලන්න මේ සිටුේෂන් එකේදී ගත්තොත් එහෙම එතකොට පක්ෂ හතරෙන් හතර දෙනාම එකම මොහොතේ ඩෙස්ටිනේෂන් එකට ළඟා වෙනවා පිටුමු ගාල්ලේ ඔන්න ඉන්ටර්චේන්ජ් එකට ආවා දෙවෙනි කාර් එකත් එකම මොහොතේ පක්ෂ හතරම හතර දෙනාම ආවා තුන්වෙනි කාර් එකත් එකම මොහොතේ පක්ෂ හතරම හතර දෙනා ආවා හතරවෙනි කාර් එක පක්ෂ හතරම හතර දෙනා එහෙම ගාල්ලේ ඉන්ටර්චේන්ජ් එකෙන් පස්සේ කට්ටිය ආයේ බැහැලා රතු පාට කට්ටිය එක කාර් එකට නගිනවා නිල් පාට කට්ටිය එකම කාර් එකට නගිනවා කහ පාට කට්ටිය එකම කාර් එකට නගිනවා කොළ පාට කට්ටිය එකම කාර් එකට නගිනවා මේ හිතින් මවා ගන්න මම මේ කියන දේ එහෙම නැගලා ඊට පස්සේ වෙන වෙනම ඒ ගොල්ලොන්ගේ පක්ෂවල රැලි වලට යනවා තේරුණාද රයිට් දැන් මට මෙතන කියන්න ඕන මෙන්න මේකයි රයිට් අපි හිතමු දැන් මේ කාර් හතරම කාර් හතරම ඉල්ලුවා නම් එහෙම අපි හැමෝටම එකම මොහොතේ යන්න ඕන කියලා කිව්වා නම් එහෙම හරිනම් කාර් හතරටම සාධාරණයක් කරන්න නම් අපේ හයිවේ එක එක පැත්තකට එක ඩිරෙක්ෂන් එකට ට්‍රක් හතරක් තියෙන්න ඕන තේරුණාද හරි ඉතින් ට්‍රක් හතරක් නැති හින්දා අපිට දැනට තියෙන එක ට්‍රක් එකයි අපි මොකද කරේ එක ට්‍රක් එකේ තමයි අර ඔක්කොම යව්වේ හැමෝටම සාධාරණයක් වෙන විදිහට ඔන්න ඕකම තමයි මේ data communication වල multiplexing කියලා කියන්නේ අපිට මොනවා හරි එක එක channels වලින් එන data අපි තනි common channel එකක් ඔස්සේ දැන් මේකේ තියෙන විදිහට මේ common channel එක ඔස්සේ අපිට යවන්න මේකේ මේ bandwidth එක මදිනා මේ channel ටික multiplex කරනවා multiplex කරලා multiplex කරනවා කියන්නේ අතරම හරියට පොඩි පොඩි කෑලි වලට කඩලා එකට එකතු කරනවා වගේ වැඩක් multiplex කරාට පස්සේ අපිට පුළුවන් ඒ ඔක්කොම ටික එකම channel එක ඔස්සේ යවන්න පුළුවන් හැමෝටම හැම channel එකටම සාධාරණයක් වෙන පරිදි බලන්න මම ඒක තව විස්තර කරන්න හරි අපි බලමු මේ බලන්න දැන් මේගේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ බලන්න transmitter side එකේ මේ එක එක පාටවල channels තියෙනවා හරි
මේ channel ටික මම මොකද කරන්නේ මේ එකම channel ඒ කියන්නේ එකටම compress කරලා mix කරලා mix කරලා යවනවා destination එකට destination එකේදී මොකද කරන්නේ ආපහු එක demultiplex කරනවා මේ අපි එකට mix කරන එක අපි කියන multiplex කරනවා කියලා වෙන් කරන එක අපි කරනවා demultiplex කරනවා demultiplex කරාට පස්සේ මේ බලන්න දම් නිල් කොළ කහ රතු ඒ විදිහට ආයෙ වෙන වෙනම එන මෙහෙමයි දැන් මම මේ පින්තූරේ තියෙන අපි අර wavelength multiplexing කියන එක අනුව කරපු ටෙක්නොලොජි එක හරි මම ඒකට තව ක්‍රම තුනක් තියෙනවා මම කියන්නම් right අපි ඔක තවත් තේරෙන්න මෙන්න මෙහෙම බලමු හරි මේ බලන්න ඔන්න දැන් මෙතන මේ channel හතරක් තියෙනවා හරිද පළවෙනි channel එකේ අපි හිතමු data data packet හතරක් තියෙනවා දෙවෙනි channel එකේ data packet දෙකයි තුන්වෙනි channel එකේ C කියලා එක data packet එක හතරවෙනි එකේ D කියලා data packet තුනයි මම මොකද කරන්නේ හැම channel එකෙම මුලින්ම එක එක data එක ගන්නවා එතකොට A B C D කියලා data එක ගත්තා ආ එහෙම data එක අරගෙන තනි frame එකක් හදනවා frame එකක් හදලා ඉස්සල්ලා ඒ frame එක යවලා ඉන්න හරිද right එතකොට ඔන්න දෙවෙනි frame එක ගන්න දෙවෙනි frame එකේ ආයේ ඊළඟ A අකුර ගත්තා මේක ඊළඟ B අකුර ගත්තා දැන් C අකුරු ගන්න නැහැ C අකුර ඉවරයිනේ D අකුර ගත්තා ආ A B D A frame එක හදලා එහෙම යවනවා තුන්වෙනි frame එකට යනවා තුන්වෙනි frame එකට ආවට පස්සේ A ගත්තා B ඉවරයි D තියෙනවා හරි A D විතරක් යවනවා හතරවෙනි එකටදී A විතරයි තියෙන්නේ A විතරක් යවනවා එතකොට මෙන්න මේ වගේ අර හැම channel එකෙම පොඩි පොඩි කොටස අරගෙන එක එක වෙනම යවන එක තමයි අපි multiplexing කියලා කියන්නේ මේක ආපහු මේ විදිහටම ඒකේ අනිත් අන්තයේදී අපි demultiplex කරනවා demultiplex කරද්දී මොකද්ද වෙන්නේ මෙහෙම මේ channel වල ආපු වෙන වෙනම update එක ආපහු A4යි B2යි C1යි D3යි විදිහට වෙන වෙනම වෙන් කරනවා ඕක තමයි multiplexing වල සරල අදහස හැබැයි මේ මෙතනත් කියන්නේ එක්තරා ආකාරයක අපි කියන්නේ මේක time division multiplexing කියලා කියනවා ඒ විදිහට multiplex කරපු ආකාරය තමයි මේ තියෙන්නේ දැන් මෙහෙමයි multiplexing කියන එක ක්‍රම තුනකට කරන්න පුළුවන් හරි එකක් තමයි දැන් ඕගොල්ලන්ට මෙතෙන්ට වෙද්දී අයිඩියා එක තියෙන මොකද්ද මේ multiplexing කියන්නේ කියලා හැම channel එකකින්ම පොඩ පොඩ කඩලා අරගෙන තනි channel එක තනි අපි කියන්නේ කුට්ටියක් විදිහට හදලා යවන එක හරි ඕක අපිට properties තුනක් යටතේ කරන්න පුළුවන් එකක් තමයි සංඛ්‍යාතය අනුව අපිට multiplex කරන්න පුළුවන් අපි ඒක කියන frequency division multiplexing කියලා ඒ වගේම තමයි තරංගයක තරංග ආයාමය අනුව අපිට multiplexing එක सिद्ध කරන්න පුළුවන් අපි ඒක කියන wavelength division multiplexing කියලා ඊට පස්සේ හැබැයි මේ frequency එකයි wavelength එකයි දෙකම කරන්නේ analog signal සඳහා එතකොට time division multiplexing එක කාලය අනුව කොටස් වලට තරංගයේ කොටස් වලට කඩනවා කඩලා එකට එකතු කරලා යවන එක අපි කියනවා time division multiplexing කියලා digital signal වලට අපි सिद्ध කරන්නේ මේ time division multiplexing කියන එක හරිද right එතකොට මේ multiplexing කියන එකේ සරලවම අදහස ඔන්න ඔක තමයි